විරාමෙන් අනතුරුව යලිත් සේයත් එක්ක අපි බොහෝතරතුරු කතා කරා ත්‍රස්තවාදී වැලැක්වීම පනත ගැන. මේ ඉන්නේ ත්‍රස්තවාදීන්ද දේශපාලන සිරකරුවන්ද කියන තැන තමයි අපි නතර වුණේ. නිතින්තුමා මේ සම්බන්ධයෙන් ඇමතුමත් අපේ චාපත් කතා කරා. හැබැයි මේ ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් නීති අර්ථ දැක්වීම මොන විදිහටද තියෙන්නේ? හැබැයි නීති අර්ථ දැක්වීම හැටියට මම හිතන්නේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතයත් යටම කොට ගන්න පුළුවන් ත්‍රස්තවාදීන්ව. ඉතින් මේ ත්‍රස්තවාදී ක්‍රියා මම කිව්වම් ඇයි මේක ඇතිවෙන්න හේතුකාරක වුණේ කියලා. නමුත් ඒකේ පරමාර්ථය ඒ ආකාරයට ඉෂ්ට වෙනවද නැද්ද කියන එක තමයි දැන් ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන විදිහට චාපා කිව්වා වගේ මේක මේ ගේම් එකක්ද කියන ප්‍රශ්නය මුද්ගත වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇයි මෙතරම් කාලයක් මේ අයව රඳවා තියාගෙන හිටියේ? දැන් දඬුවමක් දෙන හැටියට අවුරුදු 20ක් දෙන එක වෙනම කතාවක්. ඒක අධිකරණයෙන් තීරණය කරනවා. මම දකින්නේ මොකද්ද මේකෙදි මේ නීතිමය தત્ත්වයේ උඩ විශේෂ වගන්තියක් තියෙනවා පාපොච්චාරණ කියන එක. මේ පාපොච්චාරණ කියන එක 1800 ගණන්වල මේ අපේ සාක්ෂි නීතිය හදපු ස්ටීවන්සන් කියන තැනත්තා, එයා තමයි ඉන්දියාවේ සාක්ෂි නීතිය හැදුවේ. එකට හා සමානයි දෙකම. එතුමා එවකට තීරණය කළා පොලිසිය කියන්නේ අමුතුම தત્ත්වයක තැනක්. ඒ නිසා පොලිසියට කරන පාපොච්චාරණයක් කවදාවත් අධිකරණයක් ඉදිරියේ බාර ගන්න බෑ. අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න කිරීම සඳහා පමණයි පොලිසියට කරපු පාපොච්චාරණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නෑ, එතනදී කරන්න පුළුවන් වෙන්නේ අධිකරණයකට ගියේ නැතුව පොලිසියේ විමර්ශන සඳහා උන්ට ඒක ප්‍රශ්න කරලා ලියා ගන්න පුළුවන්. ඉතින් දැන් ඒක තත්ත්වය එහෙම තියෙද්දී ඊට අමතරව මා කියන්න ඕනේ පොලිසියේ බාහිරයේ සිටියේදී වෛද්‍යවරයෙකුට අපි කියමු උදාහරණයක් ඇටියට වෛද්‍යවරයෙකුට යම් කිසි කෙනෙක් පාපොච්චාරණ කළත් ඒකත් බාර ගන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයක් 1800 ගණන්වල ස්ටීවන්සන් තීරණය කළා නම් පොලිසිය කියන එක ගැන බලලා අද රට ගැන කතා කරන්න ඕනේ නැහනේ. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත ගෙනල්ලා ඉවර වෙලා සහකාර පොලිස් අධිකාරීවරයෙකුට හෝ ඊට ඉහළ නිලධාරියෙකුට කරන පාපොච්චාරණ නීතිමය වශයෙන් වළංගුයි කියලා පූර්ව නිගමනයක් කරනවා. දැන් සාමාන්‍ය නීති යටතේ අනිකුත් පාපොච්චාරණ අපි ගමු. මහේස්ථාත්වරයෙකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට කරන තව පාපොච්චාරණ තියෙනවනේ. ඒවත් ඔප්පු කරන්න ඕනේ පැමිණිල්ලෙන් ඒවා ස්වේච්ඡාවෙන් කරපුවා බව. නමුත් මේකේ එහෙම නැහැ. මේකේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලධාරියෙක් එක ගත්තොත් ඒක ස්වේච්ඡාවෙන් කරන ලද්දක් කියලා පූර්ව නිගමනය කරනවා. එතකොට ඒක එසේ නොවන බවට ඔප්පු කරන්න ඕනේ විත්තිකම්. ඉතින් ඒ தત્ත්වයේ උඩ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය මම හිතන්නේ නීතිය සම්පාදකයන්ට පේනවා. ඒ නිසා ඔවුන් දන්නවා මේ නඩුව පවරුවට පස්සේ නඩුවෙන් ඔවුන් නිදහස් වෙනවා. ඒ නිසා ඔවුන් ඔහේ තියාගෙන ඉඳීම තමයි මම නම් දකින්නේ ඒ කතාව. මොකද ඇත්තටම වමනාව තිබ්බනම් නඩු පවරලා උදාවියකට කටයුතු කරන්න ඉඩ දෙන්න තිබ්බා. එවැනි නඩු පැවරුවට පස්සේ ඒකෙන් 90% ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ තියෙන නඩු වලින් 90% හෝ ඊට වැඩි ප්‍රමාණයක් විත්තිකරුවන් නිදොස් වෙනවා අධිකරණේ. ඒකට හේතුව මේ පාපොච්චාරණ අර මෙතුමා කිව්වා වගේ මනෝගණෂන් මෙතුමා කිව්වා වගේ ඒ මෑතකදී වෙච්ච දේන් ඒ වගේම තමයි ඒ ගහලා ඔවුන්ට වද දීලා බලහත්කාරයෙන් ඒ අයට දෙන්න පුළුවන් දරුණුම කුරුලුකම් කරලා තමයි මේ පාපොච්චාරණ ලියන්නේ. අපි පොඩි බාධා කිරීමක් කරනවා මෙතුමා. මම යලිත් ඔබට අවස්ථාව ලබා දෙන්න. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. සෞදි අරාබියෙන් අපිට කතා කරන්නේ මේ කවුද? රොහන් මහත්මයා කතා කරන්නේ. ඔව්, සෞදි අරාබියේ රොහන් මහත්මයා කතා කරන්න අපිට. ඔව්, මම කතා කරන්නේ මනෝගණේෂන් මහත්මයා. ඇවත්තුමා ඉන්නවා. ඔව්, මේ මහත්මයා කිව්වා මේ LTT එකයි JVP එකයි එක හා සමාන කරලා දෙකම ත්‍රස්තවාදී කියලා. නමුත් පහෝගිය 30 වසරක අපේ විඳ දුක සියලු දෙනාම දන්නවා නේද? කොයිතරම් මේ මිනි කන්දක් ගියාද කියලා. බස් බෝම්බ, බැංකු බෝම්බ, එතනින් ගියාමද දන්නවනේ කොයිතරම් දෙයක් සිද්ධ වුණාද කියලා. ඒව ගැන කතා කරන්නේ ඔය මහත්තුරු කවුරු හරි. අපි හිටිය අපි දරුවෝ එක්ක බස් එකේ යන්න බැරුව හිටිය කාලයක් තිබුණා. අන්න ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න මම කතා කරේ. අපි අතීතය ගැන හොඳට මතක තියාගන්න ඕනේ. ඒ විඳ දුක ගැන. ඒ අම්මයි තාත්තා එකට බස් එකේ ගියේ නැහැ අපි. ඉස්කෝලවලට දරුවෝ එරි හරි අමාරුයි. අපි වැඩ ජොබ් දාලා ඉස්කෝලවල ගිහිල්ලා ආරක්ෂාව කරා. අන්න ඒව ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඒ අතීතය පොඩ්ඩක් මතක් කරන්න. නිකන් JVP එකයි ඒකයි එකට සමාන කරන්න ඉප කවදක්.
ජීවිතයෙන් කරන දන්නවනේ අපි කොච්චර දෙනෙක් මැරුවද කියලා. ඒවට කිසිම මේවන්තයක් නැහැ. දැන් මේ කල්ලගෙන එහෙම කරන්න එපා. ඒවට සම්බන්ධ නම් දඩුවම් දෙන්නවා. ගැටිකට නිදහස් කරගන්න එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒක සාකච්ඡා කරන්න රටේ තියුණු තත්ත්වය ගැන. අන්න ඒකම කියන්නේ. ඇත්තටම බොහොම මේ සංවේදීව සංවේදී කාරණාව මතු කරන්නේ. අම්මයි තාත්තයි දෙන්නම එකට බස් එකේ ගිය කාලයක් රටේ තිබුණාලු. මේ නිදහස් කිරීම හරහා යලි ඒ තත්ත්වය ඇති වෙයිද කියන ප්‍රශ්නය එතුමා අහන ඔබතුමගෙන් අහන්නේ උත්තරයක් දෙන්න පුළුවන්. නෑ මේක. මට වුණේ මේ කියම ඕවා කියලා. මට දන්නේ නෑ. නෑ ජනතාව විමුක්ති පෙරමුණත් LTD සංවිධානය ඇත්තට වෙන කවුරු හරි ඒවා මේ පවතින නීතිමය පත්වච ආණ්ඩුවට විරුද්ධව අවියද සුවා. ඒ තර්ක උඩේ දෙකම එක සමානයි මම කිව්වේ. ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරී වෙනස් වෙන්න පුළුවන්. මේ ජනතා විමුක්ති පෙරමුණ සතු පාට ෂෝට් එකක් දාගෙන වැඩ කරා. ඒගොල්ලන් වෙන මොන පාට ෂෝට් එකක් දාලා වැඩ කරලා ඇති. අනිත් එක ඒ කාල පරිච්ඡේදය වෙනයි, මේ කාල පරිච්ඡේදය වෙනයි. දැන් මේ LTD සංවිධානය මේ කාලතුවක්ක පාවිච්චි කළාද? ඒගොල්ලන් අත්බම්බ පාවිච්චි කළා තෙච්චරයි. දැන් ඉදිරියේ තව තවරුදු 25 පෙර තවත් මොනාරි මේ කර්ලිකාරි මේ ත්‍රස්ත සංවිධානයක තිබුණා නේද? ඒගොල්ලෝ වෙන වෙන දව නම නාමයද පාවිච්චි කරා. ඉතින් ඒවෙන් මනින්න මං ගියේ නෑ. අනිත් ඔබතුමාට අනුව මේ සියල්ලන්ම ආණ්ඩුවට විරුද්ධව පවතින ආණ්ඩුවට විරුද්ධව කර්ලිකරුවන්. අනිත් එක මේ බස් වල බස් බෝම්බ ගැන කතා කරා. බස් බෝම්බ ගැන, ට්‍රේන් බෝම්බ ගැන, ආරන්තලාව ගැන, මේ දලදා මන්දිරයට පාර ගියවෙන් ගැන සම්පූර්ණ මම තරේ නැත කිරුවා. ඒක පිළිගන්න බෑ. ඒක වැරදි දෙවල්. නමුත් ඒ වගේම උතුරේ ගිහිල්ලා බැලුවත් ඒ ඇතර කතාව තියෙන ඕන තරම්. මේ වගේ මේ ළමයි මැරුවා, මේ අම්ම තාත්තලා මැරුවා, මේ කෝවිල වලට බෝම්බ දැම්මා, ඒ වගේ දේ තියෙනවනේ. දෙපත්ත වුණා. දැන් අපි මේ තුමා කතා කරා එක හරි දිනකට එකතරට ආවා. අර මේ ඉතිහාසය බලන්න. ඔව් ඉතිහාසය බලන්න උඩ මාත් බලන්න ඕන අනිවාර්ය බලන්න. මම කියන්නේ බලන්න කියලා. ඇයි බලන්නේ? ඇයි ඇරලා බලන්නේ? ඇයි පිටිපස්සෙන් යන්නේ නැවෙයි? යන්න බෑ. යන්න අපි ආණ්ඩුව කාටත් යන්න දෙන්න ඉඩ දෙන්නේ නැහැ. යන්න බෑ. ඉතිහාස කොතරද වැරද්ද ගත්තේ කියලා ඔයා ගන්නත් ඉතිහාසය බලන්නේ. වැරද්ද ගත්තදී ඔයා ගත්තනම් තමයි අවබෝධ කරගත්තනම් තමයි ඉදිරියේ වැරද්ද නැවත කරන්න එන නැත්තම් ඉවරයි අපි. රටට යන්න බෑ. ඒ නිසා මේ වැරදි අපතන මුලා තියෙනවා. දැන් එකපැත්ත තමයි වැරදි වුණා කියලා කවුරු කියනවා නම් ඒක පිළිගන්නට බෑ. එපැත්ත වැරදි වෙලා තියෙනවා. ඒක පිළිගත්තනම් තමයි ඉස්සරහට යන්න පුළුවන් අපි. ඒතරේ මම නම් ඉන්නේ එතන තමයි. ඔබත් මම පොඩි මේ අඩුපාඩුවක් කියනනම් ඒක දැන් අතර මේ මනෝ යෝජනා කරේ මේ න්‍යායික ප්‍රශ්නයක්. ඒක හරි ආණ්ඩුවේ නෙවෙයි රාජ්‍යට එදිරිව අවියායුධ ගැනීම සමානයි. ඒ කියන්නේ කාර්යත්වම කරන්න බෑ. දැන් ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය රැකීම සියලු දෙනාට අයිති. රට ඇතුළේ ඉන්න සියලුම අයට ජනාධිපතිලත් එකම. ඒතර කාටවත් පවතින රාජ්‍යට එදිරිව අවියායුධ ගන්න බෑ. ඕනෑම කෙනෙක් පවතින රාජ්‍ය පෙරළන්නට අවියායුධ ගැනීම තමයි ත්‍රස්තවාදී කියන්නේ. ඒක තමයි ටෙරර් කියන්නේ. ඒ කියන්නේ අපි වෙනම කතා කරමු. ටෙරරිසම් කියන්නේ ඒක තමයි. එතකොට ඒ අර්ථයෙන් එක හරි. ඒ තර්කය හරි ඔහුගේ. වර්ධින දෙන තමයි දැන් ජවීපේ නායකයා ඇතුළු මුළු ජවීපේ විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. ඒ දවස් 88 89 ගමු අපි 88 89 විජේවීර අත්තරංගුට අරගෙන ගිහිල්ලා මරන්නේ. අවසානයේ කියන්නේ ඌව බාගට මරලා උඳුනකට දැම්ම කියලා කියන්නේ අර මේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක කිට්ටුව තියෙන. එහෙමනේ කියන්නේ මොරල්නේ. කවුරුත් මේක දන්නේ නැහැ. පාරවල් දිගේ මරුවනේ. ජාත්‍යන්තරෙ මුකුත් කරේ නැහැ. එතන ප්‍රශ්න තියෙන්නේ දැන් හයිබ්‍රිඩ් උසාවි දැම්මෙත් නෑ, මානව හිමිකම් ගැන කතා කරුවෙත් නෑ, මුකුත් කරේ නෑ. අපි ප්‍රශ්න කරන්නේ අන්නේ එතනයි. දැන් කවුරු හරි කිව්වොත් එහෙම හවලා මිනි මරපේක හොඳයි, හවලා මිනි මරපේක හොඳ නෑ කියලා ඒක වැරදි. දැන් ජවීපේ කාලේ 80 90 මේ සමහර පැතිවල මිනිසු කියන්න බැරි වුණා. ඒ වෙනම අර කිව්වෝ යුවරජවරු වගේ හිටියේ. ඒක වැරදි. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ සත්තුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයිනේ. මිනි මරන්න බෑ කාටවත්. ඒක වැරදි. ඒතකොට දැන් ජවීපේ වේවා LTT වේවා තව කවුරු හරි වෙනම මිනි මරන්න බෑ. ඒක අපිට පිළිගන්න බෑ. ඒක නෙමෙයි දේශපාලනය කියන්නේ. චාප කෙලින් ප්‍රශ්නයක් අහන්නද? ඔව්. ඔබට අනුව ජවීපේ ක්‍රියාකාරකිනුත් ත්‍රස්තවාදින්ද? ජවීපේ 88 89 ක්‍රියාකාරීත්වය ත්‍රස්තවාදයක් තමයි. ත්‍රස්තවාදයේ යනු න්‍යායික ප්‍රශ්නයක් මම ඔබට කියන්නේ. න්‍යායිකව ත්‍රස්තවාද කියන්නේ මොකද්ද? මම ඉතිහාසෙ කෙටි කියන නැත්නම් මේ කවුරු හරි වැරදි ගන්න පුළුවන්. දැන් ඔබ ගත්තොත් එහෙම පංශ විප්ලවයෙන් පස්සේ හරියටම ලෝකේ පළවෙනි වතාවට එනවා ත්‍රස්ත පාලනයක්. ඒ කියන්නේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ එන පළවෙනි අවුරුද්ද තනිකර ත්‍රස්ත පාලනයක්. ඒ මොකන්ද? කිසිම නීතියක් නැහැ. කොන්දේසි නැහැ. එතකොට අපි කියන්නේ නීති ආධිපත්‍යය නැහැ. නීති සුජාත භාවයක් නැහැ. පොලිසියක් නැහැ, උසාවියක් නැහැ. මට පුළුවන් ඔබට ගහන්න, ඔබට පුළුවන් මට ගහන්න, ඔබට පුළුවන් තව කෙනෙක් කොල්ල කන්න. ඕනෑ කරන්න පුළුවන්. ඒක තමයි ත්‍රස්තය කියන්නේ. ත්‍රස්තවාදය. කෙටියෙන් කිව්වොත් බය කරන පාලනය කරනවා. ත්‍රස්ත කියන්නේ ඒකයි. භීෂණය පාලනය. ඒක ත්‍රස්තවාදයක්. එතකොට
ඕනෑම කෙනෙක් අවියයි මම වුණත් හිට අවියයි දරගෙන සටන් කිරුවොත් මේ පාලන විරුද්ධම ත්‍රස්තවාදී. ඒක නරක වචනයක් නෙමෙයි ත්‍රස්තවාදී. ඒතර ඒ අර්ථයෙන් ජවීපයේ ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන්ම ත්‍රස්තවාදයක් තමයි. හැබැයි දැන් උන්නේ ඉවත් වුණානේ. ඒ අතීත කතිකාව. එතකොට මම ඔබට යෝජනා කරන්නේ මේක දකුණු අප්‍රිකාවේ වුණා. මේක විවිධ රටවල වෙලා අවසානයේ යම් තැනකදී බේරගත්තා. මගේ යෝජනාව මේකයි. අපි බලන්න ඔතන නෙවෙයි. අපි මේ මොහොතේ සිරකරුවන් ගැන කතා කරද්දී ජාත්‍යන්තර හැසිරීම මොකක්ද කියන එක. ඒක තමයි බලන්න ඕනේ අපි. දැන් මගේ තර්කේ මම ඉස්සෙල්ලා කිව්වේ දැන් ජෙනරාල් ෆොන්සේකාව ෆීල්ඩ් මාෂල් කරද්දී එහෙමනම් ජිනීව කැළඹෙන්න එපා. දැන් එක්සජාතික සංවිධානයේ දුවගෙන ඉන්නේ පෙලංකාවට. ඇයි එන්න ඕනේ? ඒ කියන්නේ යුද්ධය කරපු පුද්ගලයා වීරයෙක් කියලා යාට සසීමක් දෙනවා. එහෙමනම් ඉතින් යුද්ධේ අපරාධ සිද්ධ වෙලා නැහැ නේ. දැන් යුද්ධ අපරාධ වෙලා නම් ඒකට වගේ කියන්න ඕනේ වෙන කට්ටියක්. ඒ කට්ටිය තමයි අර මොකක්ද එකට ගෙනියන්න ඕනේ. ඒතර මේ පුද්ගලයාට උසසීමක් ලැබෙනවා. මේක ගේම් එකේ කියන එකයි මම. දැන් ජවීපේ සමුල ඝාතනය කරද්දී විජේ විරමරද්දී කැරලි ගෙවෙන්නේ නැහනේ. ඔය සිවිල් සංවිධානය ඇවිල්ලා. එහෙම ගැහුවනම් අපිට මේක පිළිගන්න තිබ්බා. දැන් ප්‍රභාකරන් වෙනුවෙන් අඬන, ඒ පවුල වෙනුවෙන් අඬන, ඒ සිරගතුවන් වෙනුවෙන් අඬන. මට අද මේක හරියටම කියන්න බැහැ. මට තොරතුරු හොයාගන්න මදි වුණා. වෙලාව ප්‍රභාත් හරියටම 2001 වෙනකොට 2001 වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ ජවීපේ සිරකරුවන් හිටියා. ජීවිතාන්තයේ දක්වා සිරබත් කණේ හිටියා. මට මතකයි එක පුද්ගලෙක් මේ මොහොතේ ඔහු බලනවා නම් ඔහුගෙනම අඹ ගහවත්ත. අනවර්තනාමේ පොකුට්ටා. පොළොන්නරුවේ සන්නද්ධ නායකයෙක්. මම දන්නා තරමට තාම ඉන්නවා. දැන් මං ඊයේ පෙරේද හෙව්වා මට හරියට තොරතුරු ගන්න බැරි වුණා. මේ පෙරටුගාමි පක්ෂයෙන් බැරි වුණා. ජවීපේට මට කතා කරන්න බැරි වුණා. මේ මොහොතේ ජවීපේ සිරකරු අනිවාර්යෙන්ම ඉන්න ඕනි වැලිකඩ. කවුරුත් කතා කරන්නේ නැහැ කියන්නේ පක්ෂ කතා කරන්නේ නැතුව ඇති. මගේ තර්කය LTTE වෙනුවෙන් කිඹුල් කඳුළු හලන අයට වෙන දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනේ මෙහි එකක් නෙමෙයි. ඒකට ඉන්දියාව සම්බන්ධයි, එක්සත් ජාතික සංවිධානය සම්බන්ධයි, ඇමරිකාව සම්බන්ධයි, වෙන ගේමක් ප්ලේ වෙනවා. ලංකාවේ ඉන්න සියලු මිනිස්සු මේකෙන් ගොඩ එන්න ඕනි. දෙමළද, සිංහලද, මුස්ලිම්ද නෙවෙයි. මේ අපේ රට අසාධාරණ ලක් වෙන සියලුම අය අපි ගලව ගන්න ඕනි. ඒක උතුරේ දකුණේ ඕන තැනක. මේ රටේ කවුද අසාධාරණ ලක් නොවෙන්නේ? දුප්පත් මිනිහෙක් ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් අධිකරණ ටික බේර ගන්න පුළුවන්ද? දැන් ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම් නඩුව කතා කරන කොච්චර සල්ලියනවද? මේ නීතිඥවරයෙක් කිනු අහන්න. FR එකක් දාන්න බෑ රුපියල් 5000කින්. පටන් ගන්න රුපියල් 50000කින් විතර. කාට සල්ලි තියෙන්නේ? සල්ලි නැත්තම් සාධාරණත්වයක් නැහැ. දෙමළද, සිංහලද, මුස්ලිම්ද නෙවෙයි. මේ රටේ අතිබහුතරයේ ප්‍රශ්න තියෙනවා. එතනට අපි හිටගන්න ඕනි. ඒක මේ කෑලි බෙදාගෙන වෙන් කරගෙන හරියන්නේ අපි එකා වගේ නැගිටලා ලාංකේය ජාතියක් විදිහට හිටගන්න ඕනි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට විරුද්ධව තමයි ඔපරේෂන් එක කියන්නේ. මොකද්ද ඔපරේෂන් එක? ලංකාව අස්ථාවර කිරීම. කෑලි වලට කැඩීම. ගහ මරා ගන්න එක. අද පාර්ලිමේන්තුවේ වෙලා තියෙන එකනේ. ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අපි නටනවා. අපිට පෙරගමනක් නැහැ. ඒ පෙරගමනක් නැති කෑලි තමයි මේක එන්නේ. මං වැදගත්ම පොයින්ට් එක ඊළඟ වතාවේ පෙන්නන්නම්. නෛතික රාමුව තුල, නෛතික රාමුව තුල ලෝකේ කොහෙවත් ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධ වෙච්ච පුද්ගලයෙකු නිදහස ලැබෙන්නේ නැත. චාප මම ඒ අවස්ථාව ඔබට දෙන්නම්. ඔබේ අවස්ථාවේදී අපි 얘ගෙන කතා කරමු. අපි නීතිතුමාගේ අවස්ථාව අවසන් කරමින් නෙමෙයි හිටියේ නිසා නීතිතුමා මේ නීතිය ගැන වගේම මේ ගේම් ගැනත් කතා වෙනවා. මේ සිද්ධියේ නීතිය ගැන අපි දැනගන්න කැමතියි. එතකොට දැන් පොඩ්ඩක් ඉන්න නීතිතුමා අපිට තවත් ඔබතුමාට එනකොටම වාදා කිරීම තවත් දුරකට නැමතුමක් තියෙනවා. කුසුමාවති කුසුමා මහත්මිය ඉන්නවා. කුසුමා මහත්මිය සෞදියේ කතා කරන්න ඔබතුමිය අපි අහගෙන ඉන්නේ. ඔව්. හලෝ. අපිට ඇහෙනවා කතා කරන් දෙකටම. සර් මාත්‍ය ඔබ සියලු දෙනාටම ඔබ සාත්‍රිය කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මේ ත්‍රස්තවාදී විතරක්ද දැන් ඔය නිදහස ගැන කතා කරන්නේ? අපේ මැරිච්ච සහෝදරයෝ වෙනුවෙන් කිසිම කෙනෙක් කතා කරනවද? අහමුදාව කිසිම කෙනෙක් අහමුදාවේ මැරිච්ච අය අතුරුදහන් වෙච්ච අය කතා කරනවද? කිසිම කෙනෙක් මගේ මල්ලි අතුරුදහන් වුණා මිනිහවත් නෑ අපිට බලන්න. අපේ තාත්තා ඒ ගැනම හිතලා නැති වෙලා ගියා. අම්මත් එහෙමම ඒ ගැන ඒ දරුවෝ එයා බැඳලා හිටියේ එයාගේ දරුවෙක් කිල්ල ඒ ගැනම මගේ විතරක් නෙමෙයි සුවල්ප හමුදාවේ මැරුණද සුවල්ප අපි මං වැලියෝ ඒ පදිංචි වෙලා ඉන්නේ කපලා හමුදාවේ කපලා ගෝනි වලට දාලා පාසල් කළා කොටි ඒවා කරපු ඒවා අපේ ඇසින් දැක්කා. ඒවා කිසි දෙයක් දැන් කතා කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාම වැරදි කරා හොක්කොලා ඔක්කොම කිය කියා කියන්නේ මෙච්චර නිදහසක් මේ ලංකාවට දීලා කියද්දි අපේ මැරිච්ච අතුරුදහන් වෙච්ච අය ගැන මොනවද
ඇමති තුමාලා කියන්නේ කියලා කියන්න බලන්න. හැකින් බර කතාවක්. හැබැයි මේ අපි කතා කරද්දී එක පාර්ශවයක් ගැන එහෙම කපලා කොටලා අතුරු දහන්න ඉච්ච අනිත් පාර්ශවයටත් ඒ වගේ දේවල් වෙන්නට ඇති කියලා හිතාගෙන තමයි අපි කතා කරන්නේ. ඒක පැත්තට මේක හැංගීම් බරව බේරගන්න බෑ. මේක හැංගීම් බරව බේරගන්න බෑ. මේක හැංගීම් බර නැතුව විද්වත් කතිකාවක් විදිහට අපි ගොඩනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. නිතින් තුමා අපි අවස්ථාව දෙන්න. දැන් මෙතනදී වුණත් සමාවෙන්න කෙසේ වුණත් අර සහෝදරී කතා කරනවා මේ සෞදි අරාබියා සිට. ඒ සහෝදරගේ මේ දුකම බෙදා ගන්නවා අපි. අනිවාර්යයෙන්ම. අපේ කඳුළු අපිට තේරෙනවා. සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා මේ කඳුළු අපි දැන් තේරුම් ගන්නට ඕන තේරුම් ගැනීම තමයි ඉන්නේ පශ්චාත් යුද සමයක මේ වට අපි මේ දැන් මේ අවස්ථාවේදී දැන් අපි විශේෂයෙන් මගේ අමාත්‍යංශය යටතේ මම ජාති සංවාද කරන්න බලාපොරොත්තු වෙලා සිටින ඉතිහාසය කරගෙන යන්නේ බිම් මට්ටමේ උසස් මට්ටමින් දේශපාලන නායකයෝ ඒ බලයේ බෙදීම ගැන ධාතුන ගැන අද ප්ලස් ගැන මයිනස් ගැන කතා බහ කරගෙන යනවා පක්ෂ නායකයෙක් මමත් එතන සහභාගී වෙන්න මත ඇමතිවරයෙක් මම කරන්න යන්නේ බිම් මට්ටමේ සාකච්ඡා කිරීමේ දෙමළ ජනතාව සිංහල ජනතාව මුස්ලිම් ජනතාව ආගමික නායකයෝ දේශපාලන සිරකරුගේ පවුල් පිරිස අමුදා සොල්දාදු පවුල් පිරිස මේ හෝවිඩෝස් විඩෝස් මේ වෙන්දපු කාන්තා උද්දර දෙගනිරත් ඉන්නවා දකුණෙත් ඉන්නවා මේ පවුල් ඉන්නවා අනාථවච පවුල් ඉන්නවා ඒ වගේ මේ ඒ අය අතර මේ දුක බෙදා ගන්නට සාකච්ඡා කරගන්නට මේ අවස්ථාව ලබා දෙනවා. එතකොට අපිට අනිවාර්ය තීරණ මේ දුක මේ තම කනගාට වෙනවා. ඒක මම කියන්න තියෙනවා. එසින්දුවා. දැන් මෙතනදී මා කියන දේ තමයි මේ වැරදි කරලා අධිකරණයක් තීරණය කළාට පස්සේ ඒ වරදකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන වෙන කතන්දරයක්. නමුත් මගේ ප්‍රශ්නය සහ මම දකින දේ තමයි වැරදි සැක් කරයි කියන සැකය පිට අත්අඩංගුවට ගන්න පිරිස් ඉන්නවා. ඒ පිරිස නිරපරාදේ රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම වැරදිද? ඒකටම පොඩි බාධා කිරීමක් කරන්න ඔබතුමාම මේ අර කලින් කතාවේදී කිව්ව දෙයකට තමයි මම මේ බාධා කරන්නේ. ඔබතුමා කලින් කතාව පැහැදිලි කරද්දී මේ අපිට කියනවා මේ පිරිසට විරුද්ධව නීතිය හමුවේ යම්කිසි නඩුපැවරීමක් සිද්ධ කරොත් ඔහුන් පොලිසිය හමුවේ කර ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ පිරිස අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා කියලා. එතකොට මේ පිරිස වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දෙන්න ක්‍රමවේදයක් ඇත්තම නැද්ද? නැහැ. මේකේ වෙලා තිබෙන තර්ථය ඒ අපි නීතිය අනුවනේ යන්න ඕනේ. දැන් උදාහරණයක් ඇරෙන්න ඔබතුමා අහන ප්‍රශ්නේ තියෙන්නේ යම් කිසි කෙනෙක් මැරුවට පස්සේ ඒ පුද්ගලයා මැරලා ඉන්නවා. දැන් ඒ පුද්ගලයා මැරපු කෙනා කවුද කියලා හොයන්නේ කොහොමද කියන. එතකොට විනිශ්චයකර්තුමාවත් දන්නේ නැහැ, රජයේ නීති මහත්තයත්, විත්තීය නීති මහත්තයත් ඒක දන්නේ නැහැ. හැබැයි අධිකරණයේ ඉදිරියටගෙන සාක්ෂිවලනේ තීරණය කරන්නේ. දැන් මේක දිසා තමයි මම මුලින්ම කිව්වේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත ඇති කරන්න හේතු වුණේ සාමාන්‍ය සාක්ෂිකරුවන් ඉන්නේ නැහැ මේ වෙලාවට සාක්ෂි දෙන්න. ඒ නිසා ඔවුන්ගේම පාපොච්චාරණ ඔවුන්ටම විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්ද? ඒකට ඔවුන් න්‍යායක් ගෙනාවා. සහකාල පොලිස් අධිකාරීවරේ කියන පුද්ගලයා දැනුම් තේරුම තියෙන කෙනෙක්. එතුමාට ඉහලින් ඉන්න කෙනෙකුට දෙන ලද පාපොච්චාරණය බැලුව බැලමට පිළිගන්න පුළුවන්. ඒක නැtei කියලා පෙන්නනවා නම් ඒ සම්බන්ධයෙන් ඔහු ඔප්පු කරන්න ඕනේ. ඇයි ඒක මේ ස්වේච්ඡාවෙන් නොකළේ කියලා. කරන ලද්ද නොවේ කිය. ඉතින් මේ තර්කයේ උඩ ඔය ඉදිරිපත් කරලා තියෙන නඩුවල තියෙන බහුතරයක් තියෙන්නේ පාපොච්චාරණ තමයි. උතර පාපොච්චාරණ අර නීතියෙන් දැන් බලංගු කරලා තියෙනවානේ ත්‍රස්තවාදී වැලැක්වීම පනතන්න. සාමාන්‍ය නීතිය බලංගු නැහැ. ඒතකොට ත්‍රස්තවාදී වැලැක්වීම පනතේ බලංගු භාවයේ නිසා පොලිස් නිලධාරී මහතුරු කරන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් ලියා ගන්න කට උත්තරය සහකාර පොලිස් අධිකාරීවරයා අත්සන් කරනවා. ඒක අත්සන් කිරීමටත් අර අයට ඇති වෙන්න දහදු දෙනවා. ඉතින් මේක මේ කවුරුත් දන්න ජනතා විමුක්ති පෙරමුණ කාලේ තිබුණු දෙයක්ම තමයි මේකේ වැඩි දියුණුවක් තියෙන්නේ. ඉතින් ඒ නීතිමය රාමුවේ ප්‍රයෝජනයක් නැති බව තේරුම් ගැනීම තුල තමයි මම දකින්නේ මේ අයව මෙසේ රඳවා තියාගන්නේ. ඉතින් අවසානයේට අර කිව්වා වගේ අවුරුදු 15කට පස්සේ ඔහු නිදහස් වීමෙන් ඇති ප්‍රයෝජනය කවුද එයාට වන්දි ගෙවන්නේ? කවුද එයාව රඳවා තබා ගත්තට කටයුතු කරන්න කවුරු මානව හිමිකම් වලට ඒ මිනිස්සුන්ට යන්න පුළුවන්ද? ඒකට අපි ආණ්ඩුව ගෙවනවද යමක්? නැහැ. ඔහු නිදොස්සලා ගියා. ඉතින් මේක තමයි ඔය ඒ එක සිද්ධියක් තමයි මුළු වටපිටාවෙම තියෙන දේ. ඉතින් ඒක තේරුම් අරගැනීම මුලදි කරන්නේ නැතුව මෙච්චර කාලයක් රඳවා තබා ගැනීම ඉතාම දරුණු. මේකේ අනිත් එක තමයි වැදගත් දේ ඔබතුමාට මම කියන්නේ අප දෙන්න බෑ. නීතියෙන්ම අප තහනම්. එතකොට අපදිය නොහැකි තත්ත්වයක් කියන්නේ අප තහනම් කළාම තියෙන අවස්ථාවක මේ අයට කොහෙත සමාවක් නැහැ.
එතකොට උපදේශක කාරක සභාවක් කියන එකක් තිබෙනවා. ඒකට යොමු කිරීමක් මෙතෙක්ල් මේ ත්‍රස්ත මේ මේ LTTE ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් කෙරුන්නේ. ඒ නිසා ඔවුන්ව රඳවා තියාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට උද්ෘත එනකම් කියලා කොටසක් හිටියා. උද්ෘත ආවට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න පිරිස මදි නිසා ඒ නඩු ගොනු කිරීමේ අපහසුතාවයක් තියෙනවා කියලා ඔවුන්ව රඳවා තියාගත්තා. ඉතින් ඒව නෙමෙයිනේ මේ මිනිස්සුන්ගේ ජීවිතවලට හේතුකාරක වෙන්නේ. ඔවුන් ඒකයි හඬක් නගන්නේ. ඇයි අපිව මෙතෙක්ල් රඳවල තියාගන්නේ? මම දකින වැදගත්ම දේ ඔවුන් මේ ඔය උපවාස කරලා ඔක්කොම කියන්නේ ඇයි අපිව නඩු පවරන් නැතුව තියාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක ගැන මම හිතන්නේ කාටවත් තර්ක කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ඔවුන්ගේ එල්ලීම් වුණේ එක්ක නඩු පවරන්න, එක්ක දඩුවම් දෙන්න, නැත්තම් නිදහස් කරන්න. ඉතින් ඒක මම නම් කියන්නේ ඇයි මෙතෙක්ල් ප්‍රමාද වුණේ කියන එක තමයි අර මෙතුමා කිව්වා වගේ ඩීල්ද කියන ප්‍රශ්නේ මතුවේ. මිනිස්සුන්ට සැක හිතෙනවානේ ඇයි මෙතෙක්ල් නැතුව දැන් කියලා. ඉතින් අපි ඕව ගැන තර්ක කරනවට වඩා ප්‍රායෝගිකව මනෝගණිෂන් මහත්තයා කිව්වා වගේ මේ අවස්ථාවේදී ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොන විදියකින් අහන්නේ? හැබැයි හරි විදියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලෝකෙට පේන්න ඕනේ මේකෙදි මේ ජනතා විමුක්ති පෙරමුණද LTTE ද කියන එක නෙමෙයි. මේ අවස්ථාවේදී ත්‍රස්තවාදී පනත යටතේ රඳවා සිටින්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියන ප්‍රශ්නය. ඒ කවුරුත් අතිභේදයකින් තොරව කවුරු හරි කෙනෙක්ව ඒ පනත යටතේ රඳවා තියාගෙන ඉන්නවා නම් ඔවුන්ව නඩු නොපවරා තියාගෙන ඉන්නවා නම් ඔවුන්ට ඇප දෙන්න බැරි පදනම මත ඔවුන් මුදා හරීමට කටයුතු කරන්න ඕනේ. දැන් බලන්න මේකෙදි විහිරුවක් කියන්නේ හිටපු ගමන් තීරණය කරනවා මොවුන්ට ඇප දෙන්න ඕනේ කියලා. දැන් කොහෙද ඒ නීතිය තියෙන්නේ? කවුද මේක තීරණය කරන්නේ? දැන් හොඳයි කියලා හිතුනම අර අර තලකොලයක් මේ කතාව වගේ දෙයක් තමයි. ඒ කියන්නේ ඔවුන් දැන් මෙතෙක්කල් මේ මිනිසුන්ට එක දෙන්න තිබුණා. ඇපදීම කරන්න බෑ ඇත්තටම. මොකද ත්‍රස්තවාදී වරක් මේ පනත යටතේ ඇප දෙන්නවා නම් ඒක නීතියට පටහැනි. මේ ඇපදීම සිද්ධ වුණාට නීතිපති උපදෙස් නැති නිසා හොන්න යලි නෑ නෑ නීතිපති උපදෙස් නෙමෙයි. දැන් එතනදී ඇපදීමේදී ඒ අයට තබාගත නොහැකි ආකාරයේ ඇපයක් නියම කිරීම තුළ ඒ අය ආපහු අසරණ වෙලා බන්ධනාගාරයට ගියා. ඉතින් එතනයි ඒක තුනේ ඇප දෙනකොට තියෙන දෙයක් තමයි ඇප කියන්නේ. තුම මේ ඇප කොන්දේසි ඉෂ්ට කිරීමට නොහැකි නොහැකි වීම කියලා. ඒතකොට ඇප දිය යුත්තේ තබාගත හැකියක් පැයක්නේ. නැත්තම් මොකටද ඇප නියම කරන්නේ? දැන් අද අධිකරණ වල ওই தත්ත්වයක් තියෙනවා. දැන් ඇප දෙන්න කියලා කිව්වහම ඇපනේ ඕනේ, ඇප නියම කරනවා. හැබැයි තියාගන්න බෑ. එතකොට ආයේ પરමාර්ථය බිඳුවට වැටෙනවානේ. ඉතින් මම කියන්නේ මෙහිදී අපි දකින දේ මතු පිටින් පෙන්නුවට මදි. ඒක ක්‍රියාත්මක කරලා පෙන්වන්න ඕනේ. ඒ පුද්ගලයෝ මේ කවුද මේක මේ අපි වරදවන්නේ දෙයක් තමයි මේ LTTE කියන්නේ. LTTE නෙමෙයි මෙතන පොදුවේ ගණන් ගත්තාම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සිංහල මුස්ලිම් දෙමළ කියන ඒ සියලුම ජාතීන් ඕකේ ඉන්නවනම් ඒ සියලු දෙනාටම සහනයක් සැලසෙන්න ඕනේ. මෙතෙක්කල් ඔවුන් රඳවා තබා ගන්න හිටියේ එක ගැන අපි ඉතාමත් කනගාටු වෙන්න ඕනේ. මේ මේක සම්බන්ධව නීතිපතිතුමත් මේ සම්බන්ධව වග කියන්න ඕනේ. මම නම් කියන්නේ මොකද අපි නීතිපති දෙපාර්තමේන්තුවට ගිහලා හරියට මේ ගැන කතා කළා. නමුත් ඒ අයත් ඒ ගැන එච්චර උනන්දුවක් දැක්ව බව පෙනුනේ නැහැ. දැන් මේ වගේ ක්‍රියාකාරීත්වයක් ඉස්සර තිබුණා නම් මේ தත්ත්වේ මෙතරම් දරුණු වෙන්න විදියක් නැහැ. මේ මිනිස්සු ඊට ඉස්සෙල්ලා ගෙවල් වලට ගිහිල්ලා ඒ අය ගෙන්නලා නඩුව අහන්න තිබ්බා. එක්කෝ සංශෝධනයක් ගෙනල්ලා ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අවුරුද්දු දැන් අපේ සාමාන්‍ය නීතිය තියෙනවනේ අවුරුද්දක් ගියාම ඔවුන්ට මිනිමැරීම් චෝදනාවකට අපදිය යුතුයි කියලා. ඒතර අවුරුද්ද දෙකයි වැඩිම තියාගන්න පුළුවන් සාමාන්‍ය නීතිය යටතේ. මිනිමැරීම් චෝදනාව මරණීය දඬනය. ඉතින් මේ පනත යටතේ මරණීය දඬනයකුත් නැහැ. ත්‍රස්තවාදී වැළැක්වීමට තියෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. ඉතින් එහෙම තියෙද්දී ඒ අයට ඇප කොන්දේසියක් ඕකට දාලා අධිකරණයේ පේන්න හොඳට කරන්න තිබුණු දේ දැන් කලබලේ මේ අවස්ථාවේදී කාගේ හෝ උවමනාවන් මත විගහට ගිහිල්ලා 31ක් 8ක් 10ක් ඔහොම කරලා කොහෙන් හොයනවද කියලා අපිට කුසු කුසු මතුවෙන්නේ ඒ තුල. ඒකයි ප්‍රශ්නේ. අපිට දුරකථන මතුමක් තියෙනවා. ඩුබායි රාජ්‍යයේ සිට සුමිත් මහත්මයා කතා කරනවා අපිට. සුමිත් මහත්මයා හලෝ. ඔව් කතා කරන්න, ඔබතුමාගේ අදහස් දක්වන්න. මම දුබායි වල ඉඳලා සුමිත් රාජේන්ද්‍ර කතා කරන්නේ. කතා කරන්න ඔබතුමා දෙකටම. මේ මනෝගණිතන් මහත්ය කියනවා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝයි LTTE එකේ ඉඳපු ත්‍රස්තවාදීනුයි එක සමානයි කියලා. දේශපාලන සිරකරුවෝ කියලා දෙගොල්ලෝ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ අවියාංගතව ගත්තේ රට දෙකට කඩන්න නෙවෙයි. ඒ රටේ මිනිස්සු සමූල ඝාතනය කරන්න නෙවෙයි. ශ්‍රී ලංකාවේ 750 1200
එදා පන්ති එක තන කරුව එල්ටීජී එකේ බෝම්බෝ ජනතා විමුක්ති පෙරමුණ එහෙම දෙයක් කරේ නැහැ. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණ දතපු ක්‍රියාමාර්ග හා එල්ටීජී ද දතපු ක්‍රියාමාර්ග වෙනස්. එනිසා ඒ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරන්ගේ සටන එල්ටීජීගේ ත්‍රස්තවාදීන්ගේ සටන හා සමගරන්න බෑ. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ත්‍රස්තවාදීන් හැටියට සලකපුවද ගැන මනෝගමචන් මහත්තයාට මගේ කනගාටු ප්‍රකාශ කරන්න. ඒක තමයි මගේ මතය. ඔබතුමා අදහස් දක්වන්න. මගේ කනගාටු මං තේරුම් ගන්නවා. මේ ඔබතුමාට මේ අදහස් ඉදිරිපත් කරන අයිතිය තියෙනවනේ. අයිතිය මං පිළිගන්න ඒ කරුණ පිළිගන්න නැති වුණාට ඒ අයිතිය මං පිළිගන්නවා. සන්තෝසයි. මේ ප්‍රශ්නේ උත්තර දීලා ඉවරයි කියලා මිතරමයි. අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා තිබුණේ يعني මං වැඩි දුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ ඒ නිසයි. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ චාපාව මොකද්ද මේ ගේම් එකක් ගැන කතා කරන්න. මෙහෙම ගේම් එකක් තියෙනවද? නෑ ගේම් එක ගැන තමා නවැදමෙත කතා කරා. ඔව් ගේම් තියෙනවා තමයි. එන්න මේමනේ බලන්න ඕන මං හිතනවා. මම බලන්න මේමයි. දැන් ඇමරිකාව, ඉන්දියාව, යුරෝපා සංගමය, දැන් ඕස්ට්‍රේලියාව නැත්නම් අර බටහිර ජාත්‍යන්තර ගේම් කදවුර ඉන්දියාව. මධ්‍ය ආසියානු කදවුර සහ ඉන්දියාව. මේ එමොම්ම මේකෙන් ප්ලේයර්ස් මේ ක්‍රීඩකයෝ මේ ගේම් එකේ තමා කියන ගේම් එකෙන් දෙවෙනි අපිත් ගේම් තමයි කරන්නේ. අපිත් මේ ක්‍රීඩකයෝ තමයි. ශ්‍රී ලංකා ආණ්ඩුව තුළ ඉන්න දෙමළ ජාතිවාදීන්, සිංහල ජාතිවාදීන්, මුස්ලිම් ජාතිවාදීන් නැත්තම් මේ දේශපාලන නායකයෝ ඔක්කොම ගේම් තමයි ගහන්නේ. මේ ගේම් එකෙන් කවුද දක්ෂයා? ඒ දක්ෂය දිනනවා අවසානයේ. එච්චරයි. මේක තමයි යථාර්ථය. මේ තීරණ ගන්නට ඕන. දැන් බලන්න අපි බලාපොරොත්තු වෙන්න බෑ ඇමරිකාව කවදාවත් ශ්‍රී ලංකාව වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ ඇතුළ ගියා නම් සිංහල ජනතාව වෙනුවෙන්, දෙමළ ජනතාව වෙනුවෙන්, මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙරි සිටී කියලා නෑ. ඉන්දියාව, අද ඉන්දියාව කියනකොට සමහර අය හිතනවා ඉන්දියාව කියලා ඉන්දියා දෙමළ ජනතාව පැත්ත ගන්න. ඈ එහෙම නෑ. එහෙම දෙයක් මොනවත් නෑ. ඉන්දියාව ඉන්නේ ඉන්දියාවේ පැත්තේ. ඒක ඇතුළ කියලා බැලුවොත් ඉන්දියාව ජනතාව නෙවෙයි. අර නිව් ඩෙල්ලි ඉන්න කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය තමයි නටවන්නේ ඔක්කොම. එහෙම තමයි. ඒ නිසා ඒක දෙක තමයි ඒකල ක්ලාස් ඉන්ට්‍රස්ට් එක තියෙනවා. නැත්තම් වෙන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. එහෙම කරන්නේ ඒගොල්ලන්. ඉංග්‍රාන්තේමයි. එමයි කවුරුතේමයි. ඒ නිසා මේ සටනේ අපි හරි ආකාරයෙන් තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. මේක සම්පූර්ණයෙන් මේ ගේම ගන්නවා කියලා ගේම් එකේ ප්ලේයර්ස් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා අපි වැඩ කරන්න බෑ. ඒකට සම්බන්ධ කරගෙන වැඩ කරන්න ඕනේ. ඒකද වැඩ කරන්නේ අපි. මහින්ද රාජපක්ෂත් වැඩ කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිවත් වැඩ කරනවා. එමයයි. අපිත් වැඩ කරනවා. දැන් පකිස්තාන්, ඉන්දියා මේ තමුන්නතරි වෛරකාරි රටවල් දෙකක්. මේ පූසයි මේ මියයි වගේ. ඒ වගේ චීන සහ ඇමරිකාව, ඇමරිකා සහ රුසියාව. හැබැයි යුද්ධ අවස්ථාවේදී ඔක්කොම එකතැනට ආවනේ මහින්ද රාජපක්ෂ ගෙනාවා. මහින්ද රාජපක්ෂ මහත්මගේ දක්ෂයෙක්, දක්ෂකම එක්ක මං හිතනවා. එයාගේ පැත්තේ දක්ෂ, එයාගේ කොණින් දක්ෂකම ගෙනාවනේ. ගෙනාවනේ ඉතින්. ඉතින් ගේමේ තුල මෙයාත් ඇතුළට ගිහිල්ලා ඒ ගේමේ යාරද ඕන විදිහට පාවිච්චි කරා කියලා මෙයා හිතනවා. නමුත් ඒගොල්ලන් ඕන විදිහේ මෙයා පාවිච්චි කරා. මොකද ඒගොල්ලන් තමොන්ට ඕන මේ යප කියන විදිහට මේ ඒගොල්ලන් මේ තමොන්ට ඕන වෙනකන් LTT සංවිධානය ක්‍රියා කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඉන්දියාව ලබා දුන්නා, ඇමරිකාව ලබා දුන්නා, ඔක්කොම ලබා දුන්නා. එක්තරා තැනක ඉගලා හිතුවා දැන් හොඳටම ඇති කියලා. එතකොට මේ LTT සංවිධානයේ මේ ගිනුම් බැගු ගිනුම් තනම් කරා. ඒ අභියාද ගන්නට ඇමරිකාවට ගියේ දෙන්න තුනක් අරන් අතට දැම්මා. ලෝකපුරම් තානම් කරා. ඒ ඇමරිකා තානම් රම්බස් ඔක්කොම තානම් කරා. ඉන්දියාවත් ඔක්කොම තානම් කරා. කරන් කරා. ඉතින් කරා. ඊට පස්සේ සම්පූර්ණ මුළු උදව් කරා ලංකාණ්ඩුවට. මොන ආකාරයෙන් කොමාරි යුද්ධය වර කරන්න. යුද්ධ කරලා තියෙනවා, යුද්ධ කරන්න පුළුවන්. යුද්ධ කොමාරි කරන්න එකක් තියෙනවනේ. කොමාරි කරන්න දැන් අවස්ථාව දුන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා කොමාරි කරා යුද්ධය. ඒ උනේ. දැන් ඒකයි උනේ. එතකොට මේක නිසාම අපි දැන් ඇමරිකාව නැති, ඉන්දියාව නැති, ඔස්ට්‍රේලියාව නැති, චීන නැති, පකිස්තාන නැති. ලෝකයක් ඔයගෙන යන්න බෑ නේ අපි. මෙතන තමයි ජීවත් වෙන්නේ. ඒකලත් පවතින්නේ නැහැ. ඒකන පවතිනවා. පවතින්නේ යනවා. ඒක නවත්ත ගන්න බෑ. ඒක තේරුම් ගන්න වැඩ කරන්න ඕනේ. එච්චරම කියන්නේ. ඒ නිසා මේ මම හිතනවා මේ දැන් මේ රටේ ප්‍රශ්නය තේරුම් ගන්නට අලුත් මාවත බලා ගමන් කරන්නට අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා.
අපි දැන් යුද්ධයෙන් පසුව තමයි අපි නැගිටලා ඉන්නේ. දැන් බලන්න අපි දැන් සමහර සමහර අවස්ථා සමහර දේවල් සම්බන්ධව අපි දැන් එකකතාවට ඇවිල්ලා තියෙනවා. අපි එමදාම බලන්නේ මේ රටේ ජනතාව අතර වෙනස්කම් පතන තියෙන කියලා. එකකතාවට ඉතින් බලන්න දැන් මේ රටේ වෙනම රට තුළ වෙනම රටක් නිර්මාණ කිරීම සම්බන්ධව ඉලක්කයක් කරගෙන නිලවස ඉලක්කයක් කරගෙන සංවිධානයක් මේ රටේ නැහැ. නැහැ. තියෙන්නේ වේවා කවුරු වේවා දැන් එකම රට තුළ බලය බෙදාගෙන ජීවත් වෙන්නට කැමති කෙලින්ම ඒ වෙනුවෙන් පෙනෙසින්න සංවිධානයක් නැහැ. නැහැ නැහැ තියෙනවා එකක්. දෙවැනි එක තමයි දේශපාලන ඉලක්ක ලබා ගන්නට අවියද අතර ගන්න කෙලින්ම නිලව ඒක ළඟපත නිල වශයෙන් කරන සංවිධානයේ දුක්තේත් දැන් දකුණෙත් නැහැ. හරිද? අනිත් එක මේ රට උතුරේ දෙමළ ජනතාව අතර හිටපු නායකයෝ නායකයෙක් තීත්‍ර කලිතුවා මේ භූමිය තමට පුත්‍රයි අයිති කියලා. ඒ වෙන කාටද අයිති නෑ එක්ස්ක්ලූසිව් ෆෝ දෙම් කියලා හිතුවා. ඒ දකුණේ ඉන්න අන්තවාදීන් හිතුවා මේ මුළු රටම සිංහල බෞද්ධ ජනතාවට විතරයි අයිති වෙන කාටද අයිති නෑ කියලා. දැන් එහෙම ඒක නෑ. දැන් තේරුම් ගන්නවා මේ රට මල්ටි එත්නික් බහු ජාති බහු භාෂා බහු ආගමික රටක් කියලා කවුරුත් පිළිගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් බාධා කරන්න ඔබතුමා. මම එතෙත් මෙන්න මතක් කරලා දෙන්න ඔබතුමාට හිටිය තැන අපිට ඉතාලියේ සිට දුරකට නමතුමක් තියෙනවා. චෛර මහත්මයා ඉන්නවා ඉතාලියේ ඉඳන්. චෛර මහත්මයා. අයිබුවන්. අයිබුවන් කතා කරන්න ඔබතුමා. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ යොමු කරන මේ මනෝ ගණේෂන් මහත්තයාට පුළුවන්ද? පුළුවන්. ඉතින් ඇමතිතුමාටම තමයි අද හැමෝම ප්‍රශ්න යොමු කරන්නේ. ඇමතිතුමා සූදානම් මොන ප්‍රශ්නකට උත්තර දෙන්නේ? ඔව් නෑ මේකයි මට අහන්න මට කියන්න මේක මහත්මයා. අර අපේ මේ යුද්ධයේ අවසාන භාගයේ සම්දිගන් කාකල කලකුට ගහලා ওই කොටින්ගේ ගෙවල් දරවල් අල්ලලා ඒ ගෙවල් අදාතිමුණ යට ඇතුලේ බංගරොත් එක්කනේ. ඔව්. එතකොට ඒවට ගහලා ඒව අපේ හැමදාම ගිහිල්ලා ඒව පරීක්ෂා කරනකොට හම්බුණා වීඩියෝ පටි ෆොටෝ පොරලොසු හම්බුණා. එතකොට ඒ හම්බෙච්ච එක පටියක මේ මනෝගණේෂන් මහත්තයා යාපනයේ කොටි මීටින් එකක ප්‍රභාකරන්ගේ මීටින් එකක කතා කරන එක අපේ වෙලාවේ ගාලා පෙන්නු ආණ්ඩුවේ. අපි ඒක දැක්කා. එතකොට එයා තමයි දැන් ඇවිදිලා තියෙන්නේ. අර ඇතුලෙන්න කොටින්ද මේ එළියට ගන්න කතා කරන්න. ඔබතුමා ඒ වෙලාවේ මම දැක්කා ඔබතුමා වගකීමෙන් කරන ප්‍රකාශයක් දෝක. ඒ ඔරලෝසුවේ හරිඳිත් සිංහ මහත්තයාගේ මූණයි මේ ප්‍රභාකරන්ගේ මූණයි තිබුණා. ඒ ඔරලෝස ඊට පස්සේ මම තාම දැක්කේ නැහැ. මට ඒක නෙමෙයි මට අහන්න ඕන මෙයා ඒ කොටි මීටින් වල ගිහිල්ලා හොරෙන් කතා කළාද යුද්ධෙට ඉස්සර. ඒකයි දැනගන්න ඕන. දැන් මාත්මයෝ ඔබතුමා කියන එක හරි. නමුත් ඔබතුමාගේ අර කිව තොරතුරු වැරදි. මම කතා කරා කියලා කියනවනේ කතාව දැන් දැනුත් මේ වෙබ් බඩවල තියෙනවා. ඔබතුමාට දෙමළ දන්නව කියලා හිතනවා. දැන් නැත්ත කරුණා කළා ඉතාලියේ ඉන්න ඕනතර දෙමළ මිනිස්සු. ළඟට බාගෙන මම මොනවද කතා කරා කියලා බලන්න. ඒක ඇහුණා නම් ඔබතුමා ඉතාලියේ ඉඳලා ෆ්ලයිට් එක අරන් කොළඹට ඇවිල්ලා මට සම්මානෙත් දෙනවා. හොඳට ආගන්න ඒක. මොකද කාරණා මේ කතාව දැන් 2002 ඉඳ 2004 වෙනකම් මේ රටේ සට විරාම එකක් තිබුණා. එමෙතුමා මම මේ කියන්න කැමතියි මේ වක්‍යුත් මාධ්‍යයක් විදිහට මේ එතුමා ඒ ප්‍රකාශය කරපු නිසා ඔබතුමාට අර කාලෙන් එහාට ගිහිල්ලා අපි අවස්ථාවක් දෙන්න ලෑස්ති මේ කතාවේ අන්තර්ගතය පිළිබඳවත් විස්තරයක් කරන්න. නැත්නම් ඔබතුමාගේ චරිතයට එතරම් හොඳ නැති වෙන්න පුළුවන් ඒ නිසා. නෑනේ මේ වගේ මිනිස්සු කොහොමදද මට ගල්ගාලා තියෙන ප්‍රශ්නයක් නෑ. මේ රටෙත් ඉන්නවා අහිංසක මහත්මයෙක් මේ ඉතාලියේ ඉඳලා කතා කරනවා. මට දන්න මිනිස්සු ගල්ගානවා ඒක ප්‍රශ්නයක් නෑ. ගල්ගානවා මම වැඩ කරනවා කියලා තේරෙම එච්චරයි. එන මොනවත් නෑ. ඒ එතරම් නම් මාත් දාගන්න පොඩ කරුණා කරලා ඉතාලියේ ඉන්න මහත්මයා නම මොකද? සමන්ත වගේ නම සමන්ත මහත්මයා ජයවීර ඈ ජයවීර මහත්මයා ගන්න මෙන්න මේකයි අර මේ ඒ කාලේ සඩවිරා කිසිමක් තිබුණා එතකොට ලංකාණ්ඩුව LTD සංවිධානය කියන ආණ්ඩුව සමග මේ සංවිධානය සමග සාකච්ඡා කරලා කිසිම අවසන් කරා එතන නීතිමේ අවස්ථාවකද ඇති වුණා එතකොට උතුරට ගිහිල්ලා කිල්ලොච්චට ගිහිල්ලා LTD සංවිධාන නායකයව අමු වෙන එක නීතිමේ ක්‍රියාවක් වුණා කවුරු කරා මම ඉදන් ගියේ නෑ තවත් කියා සිංහල නායකයෝ ගියා රාජසේන රට මාත්මය ගියා මිනඳ මරුවට මාත්මය ගියා කිපදෙනෙක් ඉදන් ගියා කතා කරා මමත් ගියා මමද සොණ්ඩමාන මහත්මයා ගියා මේ චන්ද්‍රසේකර මහත්මයා ගියා කිපදෙනෙක් ඉදන් ගියා සාකච්ඡා කරා නිලධාරීවරු ගියා සාකච්ඡා කරා ඒකලා පීස් සෙක්‍රටරියට තිබුණා සාකච්ඡා කරා ඉතින් ඒක මම අපි ගියේ පුළුවන් තරම් LTD සංවිධානය කැමැති කරගෙන දේශපාලන ප්‍රවාහ තුල ඇතුල් කරගන්න එතන ගියේ අපි වෙන කාටවත් ගියේ නෑ අපි ඒකලා යන්නේ අපි මම එතන ඉන්නේ එතන යන්නේ ඉතින් ඇත්තට බලන්න දැන් ඔබතුමා දැන් කියනවා රණවීර වික්‍රමසිංහ මහත්මයාගේ මෝණ තිබුණා කියලා ස්ට්‍රච් එක මඩරා එක දන්නේ නැහැ. තිබුණා නම් කියමුකෝ රණවීර වික්‍රමසිංහ මහත්මයා කොටි සංවිධාන සමග සාකච්ඡා කරලා ඉවිස් මාසම් කරා බෑන්න ඔක්කොම. දැන් මිනිස්සු ඒක ඉතන බලනවා.
ඒම අස්සමක් කරලා කිසිම ගැව් නිසා තමයි එල්ටිඩී සංවිධානය දුර්වල වුණේ. තේරුම් ගන්න ඒක උඩක්. දුර්වල වුණේ. එල්ටිඩී කැලෑයේ සංවිධානය රටට ගෙනල්ලා ජාතිය අතර එකරන් ගිහිල්ලා පෙන්නලා ඒ දුර්වල වුණේ. දුර්වල වුණේ. දුර්වල වුණ නිසා තමයි එල්ටිඩී සංවිධානය බෙදීවක දියුත් උනේ. එහෙම කියනවා. ඇතිවලා එල්ටිඩී සංවිධානය පරදවන්න දාන්න. පරාජය කරන්න අවස්ථාව ලැබුණේ. මේ යුද්ධයේ මහත්මයා ආගන්න යුද්ධය ගැන සතුටු වෙනවා නම් කියන්න ඔක කියන්න. යුද්ධය ජයජවන මහත්මයා කරා. චන්ද්‍රිකම් මාත්මිය කරා ප්‍රේමදාස මාත්මිය කරා මේ රණවීර විකර්ෂ මාත්මිය කරා මේ කියන්නේ මේ යුඑන්පී ආණ්ඩුව කරා ඊපස්ව මහින්ද රාජපක්ෂ මාත්මිය කරා මේක රිලේ රේස් එකක් අවසන් බැටන් එක මෙයා ගතට ආවා එච්චරයි ඒ බැටන් එකේ බැටන් එක අරන් අවසන් ලැප් එක ගියා කියලා මුළු යුද්ධ මෙයා කරේ නැහැ යුද්ධ ඔක්කොම කරා ඉතින් එක්තරා කාලේ රණවීර විකර්ෂ මාත්මිය කරපු යුද්ධයේ සාමයුද්ධය ඒ කියන්නේ යුසුප් හසන් කරලා සාමර ගිරාවේ ඒගොල්ලන් ගෙනාවුනේ දුර්වල වුණා ඒගොල්ලන් කැලෑවෙන් රටට ආවා. එතන කරුණාම්මන් එළියට ආවා. ඒ තේරුම් ගන්න පොඩ්ඩක්. කරුණාගේ ඉතල බලන්න මේවා. අනිත් එක ඔබතුමා කියනවා තමයි නැවත මතක් කරන්න කැමති. මම එක අවස්ථාවකට ගියා. කොහෙද ගියේ? එල්ටිඩී සංවිධානයේ දේශපාලන අංශයක් තිබුණ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒක ප්‍රධානය වෙලා හිටියේ තමන් චෙල්වන් කියන කෙනා. ඒ තමන් චෙල්වන් සමග තමයි අපේ රටේ මැති අමාත්‍යවරුන් ලෝක වරාම ගිහිල්ලා සාකච්ඡා කරේ. අපද ගන්න බය එක. අපේ රටේ ඔයා කියන මැතිවරණ කියන සාකච්ඡා කරා මේ රණවීර වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩුව පමණක් නෙවෙයි නිර්මාංශරි පොදසිල්වාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ තුනත් ඔස්ලෝට කියලා කතා කරා නෑ කියන්නේ දන්නවා ඉතින් අන්නේ ඔස්ලෝ අර මේ ඉතාලිය ළඟ තියෙන එක ඈ බලා ගන්න ඉතින් යුරෝපාව තියෙන්නේ ඈ ළඟ තියෙන්නේ බලා ගන්න ඒ වගේ ඒකට සාකච්ඡා කරන්නේ ඇයි ඒක ඒ අයව සාමාන්‍ය කැමැති කරගෙන දේශපාලන ක්ෂේත්‍රෙ ගේන්න අවියාද අතට ඇරලා දේශපාලන කරන්න කියලා ඒව මනෝගණසෙන් කරේ නිමාසිර පරිසර මාත්‍ර කරන්න පුළුවන් නම් මෙලින්ද වල කරන්න පුළුවන් නම් රායිසරට මාත්‍ර කරන්න පුළුවන් නම් රවුම කියලා කරන්න පුළුවන් ඒ මනෝකරසින් බෑ දෙවනි සද ගන්නෙ අට බෑ දෙක මම මේ රටේ රට ආදරක දේශ ප්‍රේමී සබේසෙන් දේශ ප්‍රේමී මේ රට මම ආදරේ රට දෙකට කඩන්න ඕනේ නෑ අපිට ඒ වගේ අවියාද අතර කරන්න ඕනේ නෑ මොකද දෙකට විරුද්ධයි මම එතරම් මට ඒල්ටි සංගතනල වෙනස් වෙන්නේ එකක් කියලා වෙර කරන්න අර මට මතකයි අර වෙබ් වල තියෙනවා කියලා දැන් බලන්න මම දැන් කියලා බලන්න දැන් බලලා වැඩ කතා කරන්න පුළුවන් නම් එතන බලන්න මම දෙමළ එක්කද ළඟ තියලා බලන්න මම කිව්වේ එල්ටිඩී සංගත ශක්තිමත් වෙලා හිටපු අවස්ථාවදී මම කියලා කිව්වා නිතින් මත් නාගන්න පොඩක් මේක මම කිව්වා නැගිටලා කිව්වා මේ රටේ දෙමළ ජාතිකත්වයක් තියෙනවා රට සිංහල ජාතිකත්වයක් තියෙනවා දැන් එල්ටිඩී සංගතනේ මේ රට කඩාගෙන යන්න ඕන කියලා කියනවා නමුත් දැනුත් අවස්ථාවක් තියෙනවා මේ ජාතික දෙකම එකතු වෙලා එකගමන යන අවස්ථාවක් තියලා කියලා කියනවා. මම කියන එක බොරු කියලා ඔප්පු කරනවා නම් දේශපාලන අයින් වෙනවා. ඔන්න කියන ආගන්න උදේ. හොඳට ආගන්න. ඔය එනවනේ ආගන්න. මම කියලා ආවා. බෑලා එනකොට පුලිත්දේවන් කියලා කෙනෙක් හිටියා. දේශපාලන පුලිත්දේවන්. එයා කිව්වා මට කිව්වා එයා බයංකර මායික කතා ඉංග්‍රීසි කතා කරේ. එයා ඉංග්‍රීසි කතා කරන එක්කෙනෙක් තමයි කිව්වා. අයියේ අන්නා we are talking about separate journey. We are talking about united journey. අයියේ මේ අපි කතා කරන්නේ වෙන් වෙල යන ගමනක් ගැන ඔබතුමා කතා කරන එක්සත් ගමනක් ගැන මම ඊට වාද විවාද කරන්න යන කරන්න කියන මම කිව්වා නෝ නෝ you are talking about your ideas I'm talking about my ideas කියලා ආවා ඒකයි කතා කරේ ඒක කතා කරේ ඉතින් එල්ටිඩී සංවිධානයේ වර්ණා කර ඒගලන් වර්ණා කරලා කතා පවත්තර කීප දෙනෙක් අතර හිටියා ඒගලන්ගේ ස්ටේජ් එකක් නේ ඒකන ස්ටේජ් එක ඒගලන්ගේ තොරන් කොඩි ඔක්කොම දාලා තිබුණා මම කතා කරේ මනෝගාර්ශක කතා කරේ ඒක හොඳට ආගන්න කියලා බලලා ඒක කරේ එහෙම කතා කරා මට දකුණේ ඇවිල්ලා මේ එල්ටිඩී සංගත විරුද්ධ වැඩ කරපු අය මට සම්මාන දෙන්න ඕන සම්මාන දුන්නේ නැහැ විමල් වීරවංශලා මහින්ද රාජපක්ෂලා රටපුරාම ගිහලා මම අර බොරු කිව්වා බමුණක් නේ කිව්වා තමයි කිව්වා අර මේ ප්‍රභාකරන් සමග මේ පීනුන් තඩාකේ මං පූල් එකේ ඉතියි කියලා දෙවියනේ මට මම ලැජ්ජ කියන්නේ මට පීනට දන්නෙත් නැහැ ඇත්තටම මම පුදුනේ යටියන්තොට මේ කැරලිකඟ නදි තීරයේ අහිරේ මේ පොඩි කාලේ ඉඳලා මම ජීවත්වන මහනුවරේ මාළිගඟේ නදී තීරය ඇයිනේ මම දැන් ඉන්නේ කොළඹ මෝදායිනේ මොකද තවත් පීනට දන්නේ නැහැ බෝරු කිව්වා විමල් වීරවංශයන් මම ඇහුවා අනේ විමල් කොහෙද මගේ යාළුවා කොහෙද මේ පැටිය මම බලන්න මම කොහොමද පීනෝ කියලා දේශපාලනේ ඒක කියලා කියා එච්චරකේ පුළුවන් වෙන්නද කියලා බලමු විමල් වීරවංශ මහත්මයා කියලා ඒ පැටිය පෙන්නන්න අර පෙන්නන්න බලමු පෙන්නන්න මම ඉල්ලස් වෙන්නම් දේශපාලන රෝසේ අයි වෙන්නම් සමාව ඉල්ලන්න එනිසා මේ බොරු කතා වලට රාවය වලට වැටෙන්න එපා මාත්‍යෝ රට අදන වෙලාව මේක රට ගොඩ ගන්න වෙලාව මේක සිංහල ජනතාව දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව මේ රටේ ජීවත් වෙන අපි එකට ජීවත් වෙන අවස්ථාව ඒ ගමනේ මගේ කොල වැඩ ගමන මට නැහැ ඉතින් සංහිඳියාව ගැන කතා කරන්න ඔබතුමා
ඒ නිසා මේ සංහිඳියාව ගැන තමයි දරුණුවට කතා කරන කාලයක් මේක. ඒ සම්බන්ධයෙන් කතා කරන්නට අවස්ථාවක් උදා කර දෙන්නට ඕන කාලයක් මේක. අපිට තවත් දුරකථන මතුමක් තියෙනවා. ගොඩක් වෙලා දුරකථන යන දේ සිටියා ගාමිණී මහත්මයා ඉන්නේ රියාද් වලින් කතා කරන්නේ. ඔබතුමාට අවස්ථාව දෙන්න ලෑස්ති. ඔව් බොහොම සන්තෝෂයි ඔබතුමා දැකීම ගැන. අත මේ රසන්ත මහත්මයා නෑ ඔබතුමා නෙමෙයි. බොහොම සන්තෝෂයි. බොහොම ස්තුතියි. කතිකාචාරි. ඔව් මේ මම කියන්නේ දැන් මේකයි. අත යුද්ධේ නෑ. යුද්ධේ නැතුනේ අවුරුදු ගානකට පස්සේනේ. නේ දැන් එතකොට මේ රැඳවියන් නිදහස්නේ රැඳවියෝ හෝ රැඳවී වියෝ හෝ රැඳවියන් හෝ හැමෝම ඒගොල්ලෝ නෑනේ ඒකට නෑ ඒක සම්බන්ධ නෑ ප්‍රභාකරන් මැරුණනේ ඊට පස්සේ නෑ මනෝ ගණේෂන් මහත්තයා කියන ඒවා හෝ නීතිච්චුතුමා කියන ඒවා හෝ අපේ මේ ආචාර්යතුමා මං හිතන්නේ මේ මේ නිවේදකතුමා එයා කියන ඒවා විතරයි අපිට පිළිගන්න පුළුවන් කළු නැඳමින් ඇඳගෙන ඉන්නේ එතුමා එතුමා කියන්නේ සම්පූර්ණ සත්‍ය දේවල් එතුමාගෙන් පිට කිසිදයක් නැහැ. මනෝගණේෂන්තුමා ඒ පත්‍රත් පිනව, මේ පත්‍රත් පිනව, මේ පත්‍රත් පිනව, මේ පත්‍රත් පිනව. කොහෙද කියන්නේ හොඳ තැන? පැන්න ඇතන්ට මොන හරි කිව්වා. අමාත්‍ය ධූරේ හරි මොකක් හරි බේරගන්න තමයි තුමල. කොහොම වුණත් රැඳවියන් හෝ රැඳවුවන් නිදහස් කළ යුතුමයි. අද කොටි සංවිධානයක් නැහැ. මේ අය අනිවාර්යයෙන්ම නිදහස් වෙති. මනෝගණේෂන්තුමා hina වෙන්න එපා. මම කතා කරන්නේ ඔබතුමාගේ පැත්තෙන් නෙමෙයි. මම කතා කරන්නේ අපේ ශ්‍රී ලංකාවේ පැත්තෙන්. ශ්‍රී ලාංකිකෝ කියන්නේ දෙමළෝ මුස්ලිමෝ ශ්‍රී ලාංකිකෝ නෙවෙයි ඔක්කොම අපි ශ්‍රී ලාංකිකයෝ ඔබතුමත් අපේ කෙනෙක් අපි හැමෝම එකයි ඒක නිසා මම කියන්නේ බොරු නිකම් පස්තපල් බොරු කියන්නේ නැතුව අපි එකතු වෙලා මේ ඉරගෙවල් වලින් අය අනිවාර්යයෙන්ම නිදහස් කළ යුතු නීතිතුමා ඔබතුමා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ක්‍රියාමාර්ගයක් මත ඔබතුමායි කතාවක් මම එකතු වෙනවා ඒ වගේම මනෝපරේෂන් තුමාගේ කතාවක් මම එකතු වෙනවා අපේ මේ ආචාර්යතුමද මේ නියෝජකතුමා එකයි හැමෝම අපි නිදහස් කළ යුතුමයි අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් සිංහල මෙහෙම නැහැ අපි ඔක්කොම සහෝදරයෝ අපි ඔක්කොම නිදහස් වෙති මේ හිගියොල් තියාගන්න එක අනිවාර්යයෙන් අපි විරුද්ධයි විදේශගත ශ්‍රී ලාංකිකයන් අපි විරුද්ධයි මහින්ද රාජපක්ෂ කෑ ගහනවා කොටි කොටි කියලා කොටි නැහැ කොහෙද කොටි එහෙම නැත්නම් කොටි මනෝපරේෂන්තුමා තමයි කොටියා මම කොහොමද මේ කොටි? හා මම විහිළුවට කිව්වේ තරහ වෙන්න එපා. මේ මේ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ ශ්‍රස්තවාදීව කියලා හරි වෙන මොකක් හරි කියලා හරි රඳවාගෙන ඉන්න රැඳවියන් හොරන්නු හැමෝම නිදහස් කළේ ප්‍රභාත් මහත්මයා. ඒකයි මගේ උත්සාහය. ඒකයි මගේ ක්‍රියාව. ඒකයි මගේ ප්‍රකාශය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. මැදිස්ත කියන්නේ. මේ මේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්ද කොහොමද? පුළුවන්. අනිවාර්යයෙන්ම චාප්. දැන් අපි මෙතන වෙන් කරගන්න ඕනේ මාතෘකා කිපයක් තියෙනවා. එකක් තමයි මේ ජාත්‍යන්තර දේශපාලනය ඇතුළේ ලංකාවට වෙලා තියෙන දේ. ඒක එකක්. අනිත් එක තමයි මේ ලංකාවේ යුක්ති පසඳලීමේ ක්‍රියාවලිය තිබෙන අබල දුබලකම. හිතාමතා නඩුකල් දාන හැටි. යුක්ති පසඳලීමේ ක්‍රියාවලිය දූෂිතයි. මම විවෘතව කියලා තියෙනවා අධිකරණ පද්ධතියම දූෂිතයි. නීතිඥවරු කියන්නේ මුදල් වලට මේ මේ යුක්තිය මිලදී ගන්න විකුණන්න ලෑස්ති පිරිසක් ලංකාවේ. ඒ අරන මොකුත් නැහැ. එතකොට දැන් මේ 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 පවතින දූෂිත තත්ත්වය ඇතුලේ LTT සැකකරුවන් නෙමෙයි. ඒ කියන්නේ යම් බර්ධකට අහුවෙච්ච ඕනෑම පුද්ගලයෙක් විමාන භාරයේ නිකන් ඉන්නවා. ගිහිල්ලා බලන්න බන්ධනාගාරවල. අපේ බන්ධනාගාර කියන්නේ ඒවා තනිකර මේ මේ ඒවා පුනරුත්ථාපනය කරන්න බෑ. ඒ කියන්නේ ඒවා කුඩුගල් අලුතෙන් හදන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ පුනරුත්ථාපනය කරන්න ඕනේ සිරකරුවන් නෙමෙයි නිලධාරීන්. අධිකරණයේ මේ මේ විනිසුරුවරුන් නීතිඥවරු පුනරුත්ථාපනය කරන්න ඕනේ ඉස්සල්ලාම. ඒක තමයි පොදු තත්ත්වය. එතකොට මේක එකක්. දැන් පළවෙනි එක ජාත්‍යන්තර තත්ත්වයන් තුන ලංකාව මුහුණ දෙන තත්ත්වේ ඒක අභියෝගයක්. ගේම් එකක් ඒක. ඒ ගේම් එක ප්ලේ කරනවද නැද්ද කියන අපි කතා කරමු. අනිත් එක තමයි යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය තියෙන පොදු දුර්වලතා. ඒ දෙක. තුන්වෙනි එක තමයි යුද්ධය අවසාන වීම කියන කාරණය තවම අපිට නිශ්චිත වේදිකාවක කතා කරන්න පුළුවන් දෙනක අපි ඉන්නවාද? දැන් මෙතන සිද්ධ වුණේ ඇත්තටම LTT සංවිධානයෙන් සහ ලාංකේය රාජ්‍ය සුහද සාකච්ඡාවක් කළා එකිනෙකාගේ සමුගත්ත නෙවෙයි. එහෙමුන්නේ නෑනේ. එහෙමුන්නේ නෑ. ඊටාම බිහිසුණු අවසානකින් තමයි කතා ඉවර වෙන්නේ. ඒතොර හරියටම ගත්තොත් එහෙම අලුයට ගිනිපුපුරු තියෙනවා. ඇත්ත කතාව මේකයි. දැන් මනෝගණේෂන් වගේ පුද්ගලයෙකුට යාපනයේ කාලේ යන බැරි වුණා. ප්‍රබහ කරන්නලා මේ මනෝගණේෂන්ලා නිඩ දුන්නේ නෑ. ඇත්ත කතාව ඒකනේ. ඒතොර ඒක වෙනම කතාවක් නේ වෙනම කලාපයක් නේ. කිසි කෙනෙකුට ලංකාවේ යුදමේ තත්ත්වය පහව ගියා කියලා සහතිකයක් දෙන්න බෑ. හේතුව තමයි මේ වෙනකොට ගෝලීය දෙමළ සංසදේ එතකොට ටැමිල් ඩයස්පෝරා එක තවත් හුඟක් අය මේ පිටිපස්සේ ඉන්නවා.
චාපා මම ප්‍රශ්නයක් අහන්නිට චාපා අහන්නිට ප්‍රශ්නේ මම මේක චාපා එතෙත් එනවා කියලා පේන හින්දා මම අහන්නම් ඒ ප්‍රශ්නේ කෙලින්ම මේ අපි මාතෘකාව තුල කතා කරද්දී බොහෝ විට බොහෝ දේවල් ගැන කතා කරා බොහෝ තැන් වලින් අර අපි කියන්නේ වටේ යනවා කියලා බොහෝ තැන් වල අපි වටේ ගිහිල්ලා ආපු මාතෘකාවට ආපු තැන් තිබුණා නමුත් අපි දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ යටතේ මේ සිරපත් කන සිරකරුවන් නිදහස් කර ගැනීම ගැන කතා කරද්දී ඇයි මේ සිරකරුවන් නිදහස් කරන්නට සුදුසු නැහැ කියලා යෝජනා කරන්න කියන තැනට ආවේ නැහැ මම හිතනවා මේ චාපගෙන් ඒ සඳහා උත්තරයක් චාපා චාපා විදියට දකින්නේ ඇයි මේ සිරකරුවන්ව මේ වෙලාවේ නිදහස් කරන එක සුදුසු නැහැ කියලා පළවෙනි කාරණේ ප්‍රභාත්ම පටන් ගන්න ඉදීම කිව්වා මේ දේශපාලන සිරකරුවන් නොවේ දේශපාලන සිරකරුවන් කියන්නේ කවුද කියලා මම කියන්නම් ලෝකෙ පිළිගන්න තත්ත්වයන් ඇතුළේ ඒ කියන්නේ සන්දර්භය අපි සාකච්ඡාවේ ඒතර මේ දේශපාලන සිරකරුවන් නොවේ දැනට සිරගත වෙලා ඉන්න LTT එකට සම්බන්ධ අය අපරාධකරුවන්. ඔවුන් අපරාධවල සම්බන්ධ බව සැකකරන නිසා තමයි ඉන්නේ. හැබැයි ඔවුන්ගේ නඩු වේගෙන් විසඳලා යුක්තිය පසඳලීම වේගෙන් කරන්න ඕනේ. හැබැයි දැන් එළියේ තියෙන කතාව ඕක නෙවෙයිනේ. කොන්දේසි විරහිත ඔවුන් සමව දෙන්න කියලා කියන්නේ. මම දන්නේ ප්‍රවෘත්ති වල අපිට එන්නේ එහෙමයි. ඔවුන් කැරලි ගහන්නේ නොකා ඉන්නේ අපිට කොන්දේසි විරහිතව සමව දෙන්න කියලා. තව බරපතල කතාවක් කියන්නද දැන් මේ අස්සේ ඇහෙනවා මං හිතන්නේ අගමැතිවරයා ජනාධිපතිවරයා වගේ සාකච්ඡා කරමින් ඉන්නවා මොකද්ද මේ සිරකරුවන් පුනරුත්ථාපනය කරමු ඔය කතාව මේක ඇත්තටම මිනිස්සු අපිට හිනා වෙනවා ඇති ලෝකයේ ওই නීතිය ගැන කතා කරන මිනිස්සු අපි වෙන ජෝක් එකට අරන් ඇති ලෝකෙ කොහෙවත් අපරාධ කරුවෙක්ගේ සැකකරන පුද්ගලයෙක් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් නැතුව පුනරුත්ථාපනය කරන්න කොහොමද මොකද්ද පුනරුත්ථාපනය ඇත්තටම ඔවුන් හිනා වෙනවා දැන් මම දැක්ක LTT සැකකරුවන් නිකන් මේ අර අපි කියන්නේ නිකන් අර සමාජජලට හිනා වෙනවා උඹලා මොනවද අපේ පුනරුත්ථාපනය කරගන්නේ උඹලා ගිල්ල පුනරුත්ථාපනය කරගන්නේ ලගිල්ල තමයි ඔවුන් කියන්නේ දැන් මේව විහිළු කතා ඒ කියන්නේ මේක හරියටම දැන් මේ ඔහු කිව්වා මේ නිකන් මේ වෙලාවේ නිකන් මොකක් හරි කරන්න හදන්නේ නිකන් හිටපුවම අපදිනවා කොහොමද අපදින්නේ මොකද බඳනම ත්‍රස්තවාදී වැලැක්වීම පනත පැත්තක එහෙම හිතුමතේ කරන්න බෑනේ දවස් මෙච්චරයි මේ කට්ටිය මෙහෙමයි මොකද පදනම නැහැ මං ඒක කියන්නේ මේක ගේම් එකක් කියලා මේක භයානක ගේම් එකක් හේතුව තමයි LTT සැකකරුවන් අතර අහිංසක ඇති අනිවාර්යයෙන්ම ඇති ඒ කියන්නේ කවුරු හරි පොලිස් නිලධාරියෙක් බය කරලා සාක්ෂි ගත්ත එහෙමයි ඇති හැබැයි අතිබහුතරේම නෙමෙයි දැනට මේ මහ බැංකුවේ බෝම්බේට සම්බන්ධ වෙච්ච ඔය ගෝඨාභය රාජපක්ෂ හිටපු මේ ආරක්ෂක ලේකම්වරයා මරන්න තත් කෙරුවා කියලා කියන එතකොට දැන් අර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට බෝම්බ ගහපු ඒ නඩු ඉවර වුණා. එතකොට ඒ වගේ දැන් මෙතන බිහිසුණු අපරාධ වල සම්බන්ධ කට්ටියක් ඉන්නවා. දැන් මේ කිසිම විශ්ලේෂණයක් නැතුව මේ ගහන්නේ අපි මේ පොදු කතාවක් නේ. මොකද කතාව? දැන් බලන්න මෙතන භයානක කතාවක් කියවෙනවා. ඔවුන්ගේ කතාවලින් කියවෙනවා සහ මේ දෙමළ පක්ෂවල අයගෙන් කියවෙනවා. ඒක මම මේ මනෝගේ කටින් ඒක ඇහුවේ නෑ. කියවෙනවා මේ එකඟතාවයක් තිබුණ අපිට පොදු සමාවක් දෙන්න කියලා දැන් දීපල්ලා. ඒක තමයි කියන්නේ. ඔය කතා වෙච්ච එක දෙන්න කියලා කියන්නේ. දැන් කතා වෙච්ච එක අපි දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් ඇත්තටම පහුගිය ඉලෙක්ෂන් එක මට අනු මම ඒක ඉතාම තර්කානුකූලව මට පෙන්වන්න පුළුවන් ඕන වෙන වැඩසටහනක් අපි කරමු. කුමන්ත්‍රණයක්. ඒක කුමන්ත්‍රණයක්. ලංකාවේ පහුගිය මැතිවරණය කුමන්ත්‍රණයක්. එයින් කියවෙන්නේ මහින්ද රාජපක්ෂ ඉතා හොඳ පාලනය කරගෙන ගියාය ඕක පිළිවෙල කියන එක නෙමෙයි. ඒ මහින්ද රාජපක්ෂත් එහි එක්තරා කොටස බෝඩපත් වෙන අවසානයේ. ඒක කුමන්ත්‍රණයක්. කුමන්ත්‍රණේ යන කුමක්ද? ප්‍රභාකරන් ඉන්නේ ලංකාව තමයි ඔවුන්ට ඕනි. හැබැයි ප්‍රභාකරන් නැති ලංකාවත් ඔවුන්ට ඕනි වෙන විදිහකට. අපි කුලල් කා ගන්න ඕනි මරා ගන්න ඕනි ණයවාරික ගෙවා ගන්න අපේ රාජදේපොළ විකුණන්න ඕනි ලංකාවේ ලංකාවට අනන්නේ කිසිම ආර්ථික ගමනක් යන්න දෙන්නේ නැහැ ලංකාව ඉන්දියාවේ මේ නිකන් කොලනියක් චීනේ පොඩි කෑල්ලක් අපිට මොනවද කරන්න පුළුවන් මුකුත් කරන්න බෑ අපිව දුර්වල කරලා පාලනය කරන එක තමයි මේ කියන්නේ ඩිවයිඩින් ගවනි මේක සුද්ධොත් කරා දැන් ඇත්තටම මහ බ්‍රිතාන්‍යය මොකද එංගලන්තයට කරේ මේ ඉන්දියාවට කරේ ඉන්දියාව දෙකට කැඩුවා 47 නිදහස වෙනකොට මෙන්න පකිස්තානෙ මෙන්න ඉන්දියාව. දැන් ජින්නා කියන්නේ ඇත්තම ජින්නා කියන්නේ පකිස්තානයේ වීරයා වුණාට ඒ මහ බ්‍රිතාන්‍යයේ අතකොළුවා. වික්ටිම් කෙනෙක්. ඒක තමයි ලෝකෙ පුරාම සිද්ධ වෙන්නේ. මේ දරුවත් වෙනවා ප්‍රංශත් එක කරා. දැන් ලංකාවේ බෙදුම්වාදය ඔවුන්ට ඕනි. ඒක ඕන නිකන් ඕන නැති සීමාවේ. චාප මම ආයෙත් අහනවා අර කෙලින්ම අපි කිව්වොත් මේ කට්ටියව නිදහස් කරන එකෙන් මොකක්ද චාප දකින්න භයානක කම. අනිවාර්යයෙන්ම බිහිසු අපරාධ සිද්ධ වෙන්න පුළුවන්. හේතුව තමයි දැන් මෙතන ඉන්න ඔක්කොම එක නෑ. හොඳට මතක තියාගන්න මම අර ජෝජියා උදාහරණයක් ගිනාවේ ජෝජියාවේ 3000ක් දල වශයෙන් සිරකරුවන් ඉන්නවා 2015 ජනවාරි මාසේ පටන් ගත්තේ දැනට 170 ගානක් නිදහස් කරලා තියෙනවා ඔවුන් ඒකට හදලා තිනවා මේ බුක්ලට් එකක් ඒ කියන්නේ මේ ගුරු පොතක් හදලා තිනවා තාම උන් සාකච්ඡා කරනවා මේක සෙල්ලමක් නෙවෙයිනේ කවුද ජීවිතවල කියන්නේ හෙට මේ එලිට් මෙහෙමනේ ඔබ කියවනම් බ්‍රෝකන් පැල්මයිරා කියන පොත ඒ කියන්නේ බිඳුනු තල්ගස කියන පොත ඇත්තටම අපරාධ කරන්න පුළුවන් පුද්ගලෙක් පුරුදු වෙච්ච පුද්ගලෙක් ලේ දැක්ක පුද්ගලෙක් ලේසියෙන් පුනරුත්ථාපනය කරන්න බෑ දැන් පළවෙනි පුද්ගලයා මරණ පුද්ගල දෙවෙනි පුද්ගලයා මරනවා තුන්වෙනි පුද්ගලයාත් මරනවා ලේ දකින්න ඕනි
මේක තමයි කතාව. දැන් මම යුද්ධය ඇස්තකින් දැක්ක කෙනෙක්. බිහිසුණු යුද්ධය මම දැක්ක ඇස්තකට. ඒ කියන්නේ දැන් මෙහෙම මස් වැදලිනේ යුද්ධය කියන්නේ දෙමළද සිංහලද නෙමෙයි මස් කුට්ටි. අවසානේ ජීවිත නැහැ. ඒතර දැන් මේ සිරගත වෙලා ඉන්න සියලුම අය වෙනුවෙන් අපිට සහතිකයක් දෙන්න බෑ. හෙට එක්කෙනෙක් ගිහිල්ලා කොටි බෝම්බයක් තියුවොත් කවුද ගිරව කියන්නේ? ඒක අපිට නැහැ කියන සහතිකයක් දෙන්න බෑ. ඒ කවුරුවත් කියන්නේ නැහැ නේ අපි වැරදි කළා අපිට සමාව දෙන්න කියන්නේ නැහැ නේ. එක එල්ටිටි සැකකරුවෙක්වත් කියනවාද එළියට ඇවිල්ලා මං වැරදි කරා. මට සමාව දෙන්න. අතීතය අමතක කරමු කියන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියන්නේ ඇයි උඹලා අපිව තියන්නේ නේ කියලා අහන්නේ. එතකොට මේ කිසි කෙනෙකුට වග කියන්න බෑ. මේ එල්ටිටි කෙටියෙන් මෙච්චරයි. LTT සැකකරුවන් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න සියලුම අය එක නොවේ. ඒ අතර අහිංසකයන්ද සිටිය හැකිය. බිහිසුණු අපරාධකරුවන්ද සිටී. ඒතර ඔවුන්ට සමාව දෙන්න කාර්ත යෝජනා කරන්න බෑ. ඒ අයිති කාටවත් නෑ. ජනාධිපතිවත් නෑ ඒක කරන්න. ඒකයි මං කියන්නේ මේක ගේම් එකක් කියලා. දැන් ලෝකේ හැමතැනම තියෙන පිළිගැනීම තමයි. දැන් ඔබට මම පෙන්නන්නම් කෙටියෙන් මේක ටිකක් විද්වත් වෙන්න ඕන නිසා දැන් බලන්න මේ 2012 යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සම්මේලනය අපි කියන්නේ ඒකට පීස් කියලා PACE. ඒකෙන් ඔවුන් ගේනවා දේශපාලන සිරකරුවා පිළිබඳ ගයිඩ්ලයින්ස් පහක් ගේනවා. දැන් මේක කිසිම තැනක සඳහන් කරලා නැහැ අපරාධවල සම්බන්ධ කට්ටිය. ඒතකොට මේ ජෝර්ජියාවේ ඊටාම පැහැදිලි ඔවුන් ගෙනාපු ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. එකක් මම ඔබට කියන්නම් අපේ ඊළඟ සාකච්ඡාවට වැදගත් වෙන නිසා ඔවුන් එකේ පැහැදිලිවම කියලා තියෙනවා මෙන්න මෙහෙම. කාරණා දෙකක්. හරිම වැදගත්. මොකද්ද පළවෙනි කාරණේ තමයි මේ එක ඉංග්‍රීසියෙන් තියෙන මම සිංහලට පරිවර්තනය කරලා කියන්නම් ඕනෑම දේශපාලන සිරකරුවෙක් යනු ඒ රාජ්‍යයේ අහිංසක ගොදුරක්. ඒක හරිනේ අපි ඔක්කොම එකගයිනේ. ජවීපෙ වෙන්න පුළුවන්, LTT වෙන්න පුළුවන්, අවි ආයුධ අතට ගන්න යුක්තිය ලැබෙන්නේ නැති නිසා. ඒක හරිනේ ප්‍රභාත්. ඔබට හිත යුක්තිය ලැබෙන්නේ නැත්නම් ඔබ පිහිය කතර ගනි. ඒ බොහොම සාමාන්‍යයි. ඔවුන් කියනවා ඔවුන් අනිවාර්යයෙන්ම අහිංසක ගොදුරු. ඒක හරි. දෙවෙනි කතාව මොකද්ද? කොන්දේසි දෙකයි. දෙවෙනි කතාව කියනවා ඒ තත්ත්වයන් තිබුණා වුණත් යම් පුද්ගලයෙක් අපරාධයකට සම්බන්ධ නම් ඒ අපරාධයට සම්බන්ධ පුද්ගලයාට අනිවාර්යයෙන්ම සාධාරණ විනිශ්චයකින් පස්සේ දඬුවම ලැබෙන්න ඕනි. ඒ දඬුවම ලැබෙන අතර ඔහු දේශපාලන සිරකරුවෙක් වෙන්න පුළුවන්. එච්චරයි. දැන් ලෝකේ කිසිම රටක පෙන්වන්න කවුරු හරි පුළුවන් නම් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකකට සම්බන්ධ පුද්ගලයෙක්ට පොදු සමාව ලැබෙන්නේ නැත. ඇමරිකාක සජනපදේ ලැබෙන්නේත් නැහැ, එංගලන්තේ ලැබෙන්නේත් නැහැ, ඉන්දියාවේ කොහොමවත් ලැබෙන්නේ නැහැ. ඒතර මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ LTT සැකකරුවන් අතර අපරාධකරුවන් ඉන්නවාද? වේගෙන් නඩු විභාගයක් අරගෙන කොහෙන් ඕනි? ඉන්නවා නම් ඔවුන්ට කල යුත්තේ කුමක්ද? කෙනෙක් අපිට සමහරවිට ජීවිතාන්තය දක්වා හිර තියන්න වෙයි. දැන් මිනි මරන්න පුරුදු වෙච්ච පුද්ගලයෙක් ප්‍රභාත් සෙල්ලමක් නෙවෙයි ඉන්නේ අනිත් මිනිස්සු ජීවිත ලෝක කියන්නේ කවුද? දැන් මිනි මැරීම කියන එක සමහර වෙලාවට මේ මානසික ව්‍යාධියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ආදී වශයෙන් මිනිස්සු මරන්න පටන් ගන්නවා. ඒ කවුද වගේ කියන්නේ? ලේ දකින්න ඕන පුද්ගලෙ කවුද වගේ කියන්නේ? ඒතර ඔවුන් මානසික ප්‍රතිකාර වල යවනවාද? එහෙම නැත්නම් ඔවුන් සිර කරලා තිනවද? එහෙම නැත්නම් එල්ලුම් ගස යවනවද කියන්න බෑ. සමහර විට 1000ක් බේරගන්න එක පුද්ගලෙක් මරන්න වෙයි. දැන් මම මෙතන කලබල කරොත් ප්‍රභාත් මම පිහිය කරගෙන කොට අයින් පටන් ගත්තොත් ඔබ කවුරු හරි කෙනෙක් මාව මර්ධනය කරනවා. මාව මරන්න ඉඩ තියෙනවා. වෙන කරන්න ක්‍රමයක් නැහැ නේ. මේ කට්ටි පවතින්න බෑ. ඒතර කෙටියෙන් LTT සැකකරුවන් එක ලයිස්තුවකට දාන්න එපා. ඒක වැරදි. ඒ මේ කරන්නේ ගේම් එකක කෑල්ලක් හැටියට. මේ වෙන්නේ කෙටි මෙච්චර ප්‍රභාත් මම මේ කියන්නම්. මේකට මේ මනෝ සම්බන්ධ නැද්ද කියලා මම දන්නේ නැහැ. වෙන්නේ මහින්ද රාජපක්ෂව පෙරලන්නට හදිසි ගොනුවක් ඇති වෙනවා. ගෝඩ් මදර් තමයි චන්ද්‍රිකා යා කියන හැටියට ඔවුන් මෛත්‍රීපාල සිරිසේන වගේනවා අපේක්ෂකය හැටියට කරලියට ගෙනල්ලා ගේම් එක ප්ලේ කරනවා. ලක්ෂ 3කට එහා මෙහා ගානක් තමයි පරතරේ මහින්දගේ සහ රනිල්ගේ මේ මෛත්‍රීගේ මේ ගැප් එක හදන්න දෙමළ මුස්ලිම් ඡන්ද එකතු කරනවා. ඔවුන් රහසිගත කිවිසුමක් ඇති කරගන්න නැති උඹලා අපිට ඡන්ද දීපල්ලා උඹලගේ මිනිස්සු ලව්වා අපි අර මිනිස්සුට එලිට දාන්න කියලා. ඒක තමයි ඔවුන් මේ කියන්නේ. ඉතින් මේ මිනිස්සු පව් එහෙම ගත්තොත් එහෙම. දැන් හිර ගෙදර හිටු මිනිස්සු මේක දන්නේ නැහනේ. ඒ මිනිස්සු කියන්නේ දැන් උඹලා කතා කරපිය අපිට දීපල්ලා. ඒ තමයි කියන්නේ. මම කියන්නේ නැන්නේ මේ ඊටාම අස්ථාවර තත්වයක්. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ තුල කතිකාවක් නැහැ. කිසි විදිහක මේ ඒ සම්බන්ධ සංවාදයක් නැහැ. එතුමාගේ මේ අදහස් ටිකට උත්තර දෙන්න ඕනේ මම. පුළුවන්. හරි මගේ කතාව ඒක තමයි. මම නැවත ප්‍රශ්නෙකුත් මම කියන්නම්. රට අස්ථාවරයි. පැහැදිලිවම රට අස්ථාවර තත්වයක තිබෙන්නේ. ජාත්‍යන්තර මැදිහත්වීම ඇතුළු රට තවත් අරාජික තත්වයක තිබෙනවා. LTT සැකකරුවන්ට සමාව දෙනවද නැද්ද කියන එක මිට වැඩි මහා ගැඹුරු දේශපාලන සාකච්ඡාවක් සහ යුක්ති පසඳ ලීමේ කාර්යක්ෂමතාව තුළ සිද්ධ වෙන්න ඕන එකක්. හරි අපේ ඇවතුමා ඉල්ලීමක් කරා ඒ ටිකට උත්තර දෙන්න ඕන කියලා. අපි කොහොමත් ඒ ටිකට උත්තර දෙන්නට ඕනේ. ඒට අවස්ථාව දෙන්න සූදානම්. හැබැයි ගොඩක් වෙලා ගිය හින්දා විරාමයක් ලබා ගන්නට ඕන. විරාමයකට අනතුරුව ඒ අවස්ථාව දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. මේ සෙයා.